අපි අද කතා කරන්නේ ලවණවල pH අගය සෙවීම. ඒකේ පළවෙනියට අපි සාකච්ඡා කරන්න යන්නේ ගණනය කිරීමක්. අපි pH අගය කිරීම ගණනය කරන හැටි බැලුවේ. මේ ගණනය කිරීම කරන්නේ අපි අර Ka වරක් Kb Kw කියන සමීකරණේ පාවිච්චි කරලා. උතර ගණනක් දෙනවා. සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක සාන්ද්‍රණය 0.1 ගණන් දශමීටරයට මවුල වේ. සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක සාන්ද්‍රණය ගණන් දශමීටරයට මවුල 0.1 කියලා දෙනවා. එහෙම දීලා ඉවරලා කියනවා එතනදී මේ ඇසිටික් අම්ලේ Ka දෙන්නේ ඇසිටික් අම්ලේ Ka දෙන්නේ. එතනට අදාළ සංයුග්මක අම්ලේ තමයි දීලා තියෙන්නේ ඇසිටික් අම්ලේ Ka යගේ එකවරක් 10 රින 5යි. ඒක දත් එකට දෙනවා. දීලා අහනවා මෙන්න මේ ද්‍රාවණයේ pH අගය කීයද කියලා. ද්‍රාවණයේ pH අගය කීයද කියලා අහනවා. ද්‍රාවණයේ pH අගය කීයද කියලා අහනවා. එතකොට සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක සාන්ද්‍රණය මෙච්චරයි. එයත් එක්ක දෙනවා ඇසිටික් අම්ලයේ Ka අගය. දීලා අහනවා ද්‍රාවණයේ pH අගය කීයද? කොහොමද එතකොට විසඳන්නේ? අපි ගන්නෙ මෙහෙමයි. අපි දන්නවා ඇසිටික් සෝඩියම් ඇසිටේට් ලවණයක් ඕනම ලවණයක් ළමයි ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම 100%ක් අයන වලට වෙන් වෙනවා. ඒ කියන්නේ ඇසිටේට් අයනෙට සහ සෝඩියම් අයනෙට ජලීය ද්‍රාවණයේදී වෙන් වෙනවා. හරි ඇසිටේට් අයනෙට සහ සෝඩියම් අයනෙට ජලීය ද්‍රාවණයේදී වෙන් වෙනවා. අපි දන්නවා සෝඩියම් ධන අයන සෝඩියම් ධන අයන ඒ කියන්නේ මේක ප්‍රබල භෂ්මකින් ලැබිච්ච ධන අයනියක් සෝඩියම් ධන අයනි. මේ ප්‍රබල භෂ්ම වලින් එන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රබල අම්ල වලින් එන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් ප්‍රබල භෂ්ම වලින් එන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ වගේම ප්‍රබල අම්ල වලින් එන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් මේ සෝඩියම්ගෙන් මෙතනින් එහාට ජල විච්ඡේදනයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ ඇසිටේට් කියන අයනේ දුබල අම්ලකින් ලැබෙන කෙනෙක් එයා ජල විච්ඡේදනයක් වෙනවා. එයා ජල විච්ඡේදනයක් වෙනවා. ඔන්න දැන් ඇසිටේට් අයනේ මෙයා ජල විච්ඡේදනය වෙනවා. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඇසිටික් අම්ලය සහ ඒ කියන්නේ මෙතනට H එකක් ගන්නවා ජලයේ. H ධන අයනයක්. එතකොට OH ඍණ අයනය ඉතුරු වෙනවා. ඔය විදිහට හදනවා. ජලයෙන් H එකක් මෙතනට ගත්තාම H එක අරගෙන තියෙන මේ OH ඍණ අයනය හැදෙනවා. මොන එතකොට අපි දැක්කා දුබල අම්ලකින් ලැබිච්ච කෙනෙක් දුබල අම්ලකින් ලැබෙන අයන ජල විච්ඡේදනය වෙනවා. ප්‍රබල භෂ්ම වලින් ලැබිච්ච අයනේ ජල විච්ඡේදනය වුණේ නැහැ. ප්‍රබල අම්ල වලින් ලැබෙන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියන එක ඔයකම මතක තියාගන්න. හරි. දැන් එතකොට අපි දැක්කා මෙයා ජල විච්ඡේදනය වෙලා මේක වෙනවා. ඉතින් අපිට මේකට අයිස් ටේබල් එක ලියන්න පුළුවන් නේ. අපි දන්නවා මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය දීලා තිබ්බේ 0.1යි. 100%ක්ම අයන බවට පත් වුණා නම් මේක එක්කෙනෙක්ගෙන් මේක එක්කෙනෙක් හැදෙනවා නම් මෙතන 0.1ක් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. 0.1ක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ජල විච්ඡේදනයට කලින් මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 0.1ක් තිබිලා තියෙනවා. අපි අනිත් අය ගැන කතා කරන්නේ නැහැ. මේගොල්ලෝ නැහැ. ප්‍රතික්‍රියා වෙලා නැහැ නේද දැනට? ජලයේ අපි කොහොමද කතා කරන්නේ? ඒතර මෙයාගෙන් විඝටනය වෙනවා x ප්‍රමාණයක්. ජල විච්ඡේදනය වෙනවා x ප්‍රමාණයක්. ජල විච්ඡේදනය වෙනවා x ප්‍රමාණයක්. එයාගේ ජල විච්ඡේදනය x ප්‍රමාණයක් වෙනකොට අපි ජලය කතා කරන්නේ නැහැ. මෙතන මෙයාගේ එකකින් මේක එකක් හැදෙන නිසා මෙතන x මෙතන x ප්‍රමාණයක් හැදෙනවා. ඒතර මෙතන ඉතුරු වෙන්නේ 0.1 තිබුණා. ඒකෙන් x ව අඩු වෙලා ඉතුරු ටික තමයි ඉතුරු වෙන්නේ. අපි දන්නවා මෙතනට එන සමතුලිතා නියතය බොහොම කුඩා අගයක්. හරි. මෙතන Ka බැලුවාම තේරෙනවා. Ka බැලුවාම තේරෙනවා Ka වරක් මෙතන සමතුලිතා නියතය Kw ට සමානයි.
අපි හොයලා බලමු මේක සමතුලිතානීති කීයද වෙන්නේ කියලා. හරි මම ඕන මෙතන පෙන්නන්නම්. KA වරක් මෙතනට අදාළ සමතුලිතානීති KH කියලා ගත්තොත් ඕක KW නේ. හරි. අපි KA ගේ 10 ඍණ 5 නේ. KH අපි දන්නේ නැහනේ. KW අපි දන්නවා. ඒගොල්ල KW ව දෙනවා. මම මෙතනදී KW දෙන්න අමතක වෙලා. 10 ඍණ 14යි. ඒක KH ගේ ඕගලන්ට එනවා. පේනවා 10 ඍණ 9ක් වගේ එනවා. හරිද? KH ට එනවා 10 ඍණ 9ක්. මම මේකමට ගත්තේ. එතකොට ඔයගලන්ට තියෙනවා මෙතන සමතුලිතානීයතේ බොහොම කුඩයි 10 ඍණ 3ට වඩා කුඩා උත්තරයක්. 10 ඍණ 3ට වඩා කුඩා උත්තර එනකොට අපි දන්න දේ තමයි ළමයි 10 ඍණ 3ට වඩා කුඩා උත්තර එනකොට මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙන්නේ නැහැ එච්චර හොඳට. එහෙනම් මේ x කියන එක නොසලකී හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඒක නිසා මේක ආසන්නව දශමිකම තමයි කියලා අපි දන්නවා. එතන මෙතන x කියලා අපිට ගන්න වෙන්නේ. දැන් ඔහම ගත්තෑම් පස්සේ හරි ඔහම ගත්තෑම් පස්සේ මේක අපේ 9 වෙනි පිටුව යම් 10 වෙනි පිටුවට ඔහම ගත්තෑම් පස්සේ අපිට පුළුවන් 10 වෙනි පිටුව අපිට ලියන්න මෙයාගේ ජල විච්ඡේදනයේට සමීකරණ. ඉතින් මම ජල විච්ඡේදනය ගත්තේ KH කියලානේ. ඔන්න ජල විච්ඡේදනය නියත KH සමානයි ඇසිටික් අම්ල සාන්ද්‍රණය භෞතික අවස්ථා දැම්මේ නෑ දාන්න ඕනේ OH ඍණ අයන සාන්ද්‍රණය බෙදීම ඇසිටේට් අයන සාන්ද්‍රණය. මම ගත්තා. හරිද? එතකොට මෙතන මම දන්නවා හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයට ඇසිටික් ප්‍රමාණය සමානයි. ඉතින් මට pH වෙන නම් එහෙනම් මෙතන හොයාගන්න වෙන්නේ මේ දෙන්නෙන් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් මම මේක ගන්නවා මේ දෙන්න සමාන නිසා මෙතනින් එහාට මේක හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය කියලා. මෙතනින් එහාට ගන්නවා මේක හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය කියලා. KH සමානයි මේ දෙන්න සමාන නිසා හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය. බෙදීම ඇසිටේට් සාන්ද්‍රණය කියලා ගන්න පුළුවන්. හරි ඔන්න ඒක. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා දුබල අම්ලයේ KA ඇසිටික්ගේ KA අපිට දීලා තියෙන දත්තේ නේද? ඇසිටික්ගේ KA නේ අපිට දීලා තියෙන ඇසිටික්ගේ KA මේ ඇසිටේට් එකේ මෙතනට අදාළ නීති තමයි අපි දන්නවා KH ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව ජල විච්ඡේදනයේට අදාළ සමතුලිතා නීතිය මම කියනවා KH කියලා. KA-වරක් KH සමානයි KW. එතනින් මට KH සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. KH සමානයි KW බෙදීම KA. KW බෙදීම KA කියලා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරිද? එතකොට මට KH ගේ අගය ගන්න පුළුවන් එතනින්. KH ගේ අගය වෙන්නේ KW වෙන්නේ එකවරක් 10 ඍණ 14යි. KA වෙන්නේ එකවරක් 10 ඍණ 5යි. එහෙනම් මට පැහැදිලි ඒගොල්ල දීලා තිබ්බ එකවරක් 10 ඍණ 5 කියලා නේද KA? මට පැහැදිලි KH ගේ අගය එකවරක් 10 ඍණ 9යි. එකවරක් 10 ඍණ 9යි. හරි ගන් ඩෙසිමීටරේට මම උනා. දැන් මම ඔන්න ඕක මේ එකෙන් ආදේශ කරනවා. එකේ ආදේශ කරනවා. පළවෙනි එකේ ආදේශ කරාම මට එනවා මෙන්න මෙතන එකවරක් 10 ඍණ 9 සමානයි හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය වරක් ඇසිටේට් සාන්ද්‍රණය අපි දන්නව ළමයි අපි ආසන්නව ගත්තේ 0.1යි කියලා. ආසන්නව 0.1යි. නම් මෙතනට 0.1යි කියලා ඒක එනවා. ඇසිටේට් සාන්ද්‍රණය හයිඩ්‍රොක් මේ ඇසිටේට් සාන්ද්‍රණය 0.1යි මෙතන. දැන් අපි හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය ගන්න පුළුවන්. මම යනවා 11 වෙනි පිටුවට. දැන් අපිට පුළුවන් හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය ගන්න එකවරක් 10 ඍණ 10යි කියලා. එකවරක් 10 ඍණ 10යි හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගය. ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන් එකවරක් 10 ඍණ 5යි. ඕකේ වර්ගමූලේ. එකේ වර්ගමූලේ 1යි මේකේ වර්ගමූලේ දෙකෙන් බෙදුවහම එන උත්තරේ මොකද? 10 ඍණ 5යි. ඔන්න අපි හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය හොයාගන්න. දැන් ඉතින් අපිට තියෙන්නේ pH හොයන්න. හරි. දැන් අපිට තියෙන්නේ pH හොයන්න.
කොහොමද pH හොයන්නේ? pH හොයන්න අපිට පුළුවන් ඕනනම් එකපාර මේකේ pOH හොයන්න. pOH සමානයි ඍණ ලඝු 10 පාදෙට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය මීට වඩා නම් අපි ක්‍රම දන්නවා pH වෙන මම මෙතනින් මෙහෙම හොයන්න එකපාර ඒ නිසා pOH සමානයි ඍණ ලඝු 10 පාදෙට 1 ගුණ කිරීම 10 ඍණ 5යි එතකොට ඔයගොල්ලෝ දන්නවා pOH සමානයි මේ 5ෙන් අඩු කරන්න ඕනේ k ලඝු වගේ බිඳුවයි උත්තරේ 5යි නම් pOH 5යි කියලා එන්නේ හරි pOH 5යි කියලා එන්නේ pOH 5යි කියලා හොයාගත්තාන් පස්සේ ඔයගොල්ලෝ දන්නව නේද ඔයගොල්ලෝ දන්නවා pOH 5යි කියලා හොයාගත්තාන් පස්සේ pH දන pOH අපිට 14යි කියලා ගන්න පුළුවන් ඒ උෂ්ණත්වයේදී එතකොට නම් pH අපි දන්නේ pOH 5යි මෙතන 14යි නම් pH 9යි කියලා ගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය ආකාරයට ගණනය කිරීම දිගට යන්න ඕනේ මම නැවත පෙන්වන්නම් ගණනය කිරීම ගියපු විදිහ ගන්නේ කිරීම ගියපු විදිය අපිට ජලීය ද්‍රාවණයක් දීලා තිබ්බා සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක සාන්ද්‍රණය දීලා තිබ්බා එයාත් එක්ක සංයුග්මක අම්ලේ ඇසිටික්ගේ Ka යගේ දීලා තිබ්බා ද්‍රාවණයේ pH අහන්න. ඉතින් අපි කලේ ලවණේ ජල ලවණේ ජලයේදී අයනීකරණය වෙන සමීකරණ ලිව්වා අපි දන්නවා ලවණේ සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙනවා ජලයේදී. ඉතින් මෙයාගේ සාන්ද්‍රණයට සමාන සාන්ද්‍රණයක් මේ අයනින් හැදෙනවා. අපි දන්නවා ප්‍රබල බෂ්ම වලින් ප්‍රබල අම්ල වලින් එන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. දුබල අම්ල දුබල බෂ්ම වලින් එන අයන තමයි ජල විච්ඡේදනය වෙන්නේ කියලා. එහෙනම් මෙයා විතරයි ජල විච්ඡේදනය වෙන්නේ. ඔන්න එයාගේ ජල විච්ඡේදනයට සමීකරණ ලිව්වා. එතකොට එයා ජලයෙන් H එකක් අරගෙන OH- ව නිදහස් කළා. සමීකරණ ලිව්වා. එතකොට ආරම්භක සාන්ද්‍රණයේ දශම 1 තිබුණා. විඝටනීය විච්ඡ ප්‍රමාණය ප්‍රතික්‍රියා විච්ඡ ප්‍රමාණය X කියලා ප්‍රමාණයක්. එතකොට මෙහි X X හැදුනා. එතකොට දශමයකින් X වයින් උනෑම් පස්සේ මෙතන දශම මෙතන x එනවා අපි දන්නවා මේ x කියන්නේ ඉතාමත්ම කුඩා ඉලක්කමක් අපි ඒක හොයාගත්තේ මෙතන තියෙන සමතුලිතා නියතය බොහොම කුඩා ඉලක්කමක් මොකද අපි දන්නවා මේ සමතුලිතා නියතය එකවරක් 10 රින් 3ට වඩා බොහොම කුඩායි වයින නිසා මේව විඝටනයෙන් ලැබෙන මේ ප්‍රමාණය ඉතාමත්ම කුඩායි ඒ ප්‍රමාණය නොසලකා හැරියොත් ආරම්භක සාන්ද්‍රණයම තමයි ආසන්නව තියෙන්නේ කියලා සලකලා ගත්තා එහෙම ගත්තාන් පස්සේ අපි මේකේ kh සඳහා සමීකරණ ලිව්වා kh සඳහා සමීකරණ ලිව්වා ජල විච්ඡේදන නියතය සඳහා සමීකරණ ලිව්වා ජල විච්ඡේදනයට අදාළව මෙයාගේ සාන්ද්‍රණයවරක් මේ සාන්ද්‍රණයේ බෙදීම මේ සාන්ද්‍රණය කියලා ගත්තා අපි දන්නවා මේ දෙන්නගේ සාන්ද්‍රණ සමසමව ලැබුණි ඒ නිසා මට හොයන්න පුළුවන් pH හොයන්න ඕනේ සංකේතයක් තමයි හයිඩ්‍රොක්සයිඩ් එක්ක H+ තියෙනවා නම් H+ ආශ්‍රයෙන් ගන්නවා pH හොයන්න යනවා නම් OH- තියෙනවා නම් ඒ ආශ්‍රයෙන් ගන්නවා එහෙනම් මෙතනින් OH- සාන්ද්‍රණීය වර්ගය අපි ගත්තා නේද OH- සාන්ද්‍රණීය වර්ගය කියලා ගත්තා මේ දෙක මෙයාගේ සාන්ද්‍රණය ගත්තා ඔන්න kH ට ප්‍රකාශනයක් ලිව්වා දැන් අපි ගාව තියෙනවා Ka වරක් kH kW කියලා අපි දන්නවා අපිට දීලා තිබ්බේ Ka ජල විච්ඡේදන නියතේ සමානයි kW ගුණිතයට කියලා අපි දන්නවා එතකොට මේකෙන් අපිට kH වලට අගයක් හොයාගන්න පුළුවන් මොකද Ka දුන්නා වගේ මේගොල්ලෝ අපිට kW දෙනවා ඔන්න kW දීලා තියෙන නිසා අපි kH ට අගය හොයාගත්තා ඒක kH මෙන්න මේ සමීකරණයට ආදේශ කරා මෙතන kH ආදේශ කරා හයිඩ්‍රොක්සයිඩ්ගේ වර්ගෙ ඇසිටේට් සාන්ද්‍රණය අපි දැක්කා මෙතනට අනුව ආසන්නව 0.1යි කියලා ඔන්න ඒක ආදේශ කළා එම ආදේශ කරලා ඒ අගය හොයාගත්තා දැන් අපි දන්නවා හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ වර්ගය 10 ඍණ 10යි කියලා ඒතකොට හයිඩ්‍රොක්සයිඩ් හොයාගත්තා pOH ප්‍රකාශනයේ දාලා pOH වාගෙන එතනින් pH එවුවා දැන් අපි යමු තව එක ගණනය කිරීමක් කරන්න. ඔන්න තව ගානක් දෙනවා. දෙවනි ගාන. මේකෙදි දෙනවා ammonium chloride NH4Cl ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය ammonium chloride ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය 0.1 ගණන් දශමීටරයට මවුල වේ. හරි ඊට පස්සේ කියනවා මේකේ ammonium hydroxide වල Kb Kb එකවරක් 10 ඍණ 5යි එක කියලා Kw දෙනවා එකවරක් 10 ඍණ 14යි කියලා අහනවා මේ ද්‍රාවණයේ pH අගය කීයද ද්‍රාවණයේ pH අගය කීයද කියලා අහනවා දැන්
අපිට පුළුවන් මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ගේ ජලයට දැම්මහම අපි දන්නවා ජලීය ද්‍රාවණයේදී ලවණ සම්පූර්ණයෙන්ම අයන වලට වෙන් වෙනවා ඇමෝනියම් අයනෙටයි Cl රිනයිනෙටයි. ඉතින් අපි දැකලා තියෙනවා මේ Cl රිනයිනේ තියෙන අම්ලය තමයි HCl ප්‍රබල අම්ලයක්. NH4+ අයනේ තියෙන බෂ්මය තමයි NH4OH ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල බෂ්මයක්. ඉතින් අපි දන්නවා ප්‍රබල අයගෙන් ලැබෙන අයන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. හැබැයි දුබල අයගෙන් ලැබෙන අයන ජල විච්ඡේදනය වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා අපි ලියනවා මේ ඇමෝනියම් අයන ජල විච්ඡේදනයට සමීකරණ. ඇමෝනියම් අයන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H+ හදනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ජලයෙන් OH කෑල්ල මෙතනට ගත්තා. ජලයෙන් OH කෑල්ල මෙතනට ගත්තා. H එක නිදහස් වුණා. දැන් අපිට පුළුවන් මේකට අයිස්ටේබල් එක ලියන්න. මෙතන ආරම්භක සාන්ද්‍රණය 0.1යි මෙයාගේ. එහෙනම් මෙතන 0.1 තමයි එන්න ඕනේ. හරි? මෙයාගෙන් හැදෙන මේකේ ප්‍රමාණය 0.1යි. එතකොට මෙතන 0.1 තමයි ආරම්භෙදී ඉන්නේ. අපි මේගොල්ලන්ගේ විගණනයක් සැලකුවේ නැහැ ආරම්භ. මෙතන ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය x කියලා ගත්තොත් මෙතන හැදෙනවා x ප්‍රමාණයක් එකකින් එකක් හැදෙන නිසා මෙතන හැදෙනවා x ප්‍රමාණයක්. එතන මෙතන ඉතුරු 0.1 රින x මෙතන x මෙතන x. ඔයගොල්ලෝ මේ රටාවට ගියත් මේ වෙනකොට දන්නවා මේ x කියන්නේ ඉතා කුඩා එකක්. ඔයගොල්ලෝ අමුල බෂ්ම පාඩමේදී දිගටම දැක්කා මේ x අපි නොසලකා හැරියා. එහෙමනම් මේක ආසන්නව 0.1යි. මෙතන එක ආසන්නව 0.1යි. මේක දිගටම දැක්ක අපි පාඩමේදී. මොකද මේ ජල විච්ඡේදන නියතේ ඉතාමත්ම කුඩා ඉලක්කම 1/10⁻³ට වඩා කුඩා ඉලක්කම් එනකොට මේ විඝටන වෙන ප්‍රමාණය නොසලකා හරින්න පුළුවන්. සාමාන්‍ය මේකට එන්නේ 1/10⁻³ට වඩා කුඩා ඉලක්කම් තමයි. ඒ නිසා මේ විඝටන වෙන ප්‍රමාණය නොසලකා හැරලා මේ ආරම්භක සාන්ද්‍රණයම තමයි අවසානයේ තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ලොකු වෙනසක් වෙලා නැහැ කියලා චුට්ටයි ප්‍රතික්‍රියා වෙලා තියෙන්නේ කියලා. දැන් මේකට අපිට ලියන්න පුළුවන් K H සඳහා සමීකරණ. එතකොට මේ ප්‍රතික්‍රියාවට අපිට ලියන්න පුළුවන් KH සඳහා සමීකරණේ. KH සඳහා සමීකරණ ලිව්වොත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වරක් H චයින සාන්ද්‍රණය භෞතික අවස්ථා දාලා ඕනේ ලියන්න මම එහෙම ලිව්වේ නෑ. හරි. මෙදීම ඇමෝනියම් අයන සාන්ද්‍රණය. දැන් KH ලිව්වා. දැන් දන්නවා අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයට H චයින සාන්ද්‍රණය සමානයි. මම මේ pH හොයන්න යන එකක් නේ. ඉතින් H+ දැක්කහම මට ඒකෙන් pH හොයන්න පුළුවන් කියලා තේරෙනවා. එහෙනම් මේ දෙන්න සමාන නිසා මම ලියනවා KH සමානයි මේක H+ ගේ වර්ගය කියලා. ඇයි එහෙම ලියන්නේ? මෙයත් H+ මේකත් H+ ට සමාන නිසා H+ ගේ වර්ගය කියලා එක ලියා ගන්න පුළුවන්. අපර මෙතනට ගන්නවා ඇමෝනියම් අයන සාන්ද්‍රණය. දැන් අපි KH හොයාගත්තා නම් ගාන හදලා. හරි? KH හොයාගත්තා නම් ගාන හදලා. ඉතින් අපිට KH හොයන්න පුළුවන්. මොකද අපි දන්නවා KH වරක් KB අපිට දීලා තියෙන දත් KB නේ. KB නේ දීලා තියෙන්නේ. ජල විච්ඡේදනය වෙන්නේ මෙයා. මේකේ KB දීලා තියෙන. එහෙනම් KH වරක් KB සමානයි KW කියලා අපි දන්න නිසා අපිට KH සමානයි KW බෙදීම KB කියලා ගත හැකි. KW බෙදීම KB කියලා ගත හැකි KH. KW ගේ අගේ අපිට දීලා තියෙනවා කියලා කිව්ව 1/10⁴ කියලා KB දීලා තිබ්බ 1/10⁵ කියලා. ඒක නිසා අපිට KH මෙතන හොයාගන්න පුළුවන් වෙනවා 1/10⁹ කියලා හොයන්න පුළුවන් KH. දැන් මම ඒක ආදේශ කරනවා මෙතනට. මේ එක. දැන් එකෙහි ආදේශයෙන්. මේ එකේ ආදේශ කරනවා ඔක. එකේක ආදේශ කරාම මෙතනට එනවා 1/10⁹ සමානයි H+ ගේ වර්ගයේ බෙදීම ඇමෝනියම් අයන සාන්ද්‍රණයට 0.1යි ආවේ. හරි. ඇමෝනියම් අයන සාන්ද්‍රණය N දෙකේදී ආවේ 0.1යි. මෙතන ජල විච්ඡේදනයට අදාළව. එහෙනම් මෙතන 0.1 දැම්මා. එතකොට අපි දැක්කා මෙතනින් H+ සාන්ද්‍රණය අපිට සුළු කරලා ගන්න පුළුවන් 1/10⁵ කියලා H+ සාන්ද්‍රණය. ඒකක දාන්න ඕනේ ගන්න ඩෙසිමීටරේට මවුල එහෙම ඒකක දාන්න ඕනේ. මම දැම්මේ නෑ මේ සුළු කිරීම මට පෙන්වන්න ඕනේ සුළු කිරීමේදී මොකද වුනේ කියන කාරණා. ඒක නිසා මම ඒකක දිගින් දිගට භාවිතා කරේ නැහැ. හරි මම අවධානය යොමු කරන්න ඕන ටික විතරයි වැඩිපුර ලිව්වේ. එතකොට 1/10⁰ නෝ ඒකේ වර්ගමූලය ගත්තාම 10⁵. දැන් ඕගොල්ලන්ට පුළුවන් අන්න pH හොයන්න. ඔයගොල්ලෝ දන්නවා
pH සමානයි ඍණ ලඝු 10 පාදෙට එක්චයින සාන්ද්‍රණය සමානයි ඍණ ලඝු 10 පාදෙට එකවරක් 10 ඍණ 5යි. එතකොට මොකද කරන්නේ? මෙතන 5ේ ඉලක්කමේ 1ේ ලඝු වගේ අඩු කරනවා pH ට එන උත්තරේ 5යි කියලා ඔයගලන්ට ගන්න පුළුවන්. ඔන්න ඔය ලවණ pH අපි හෙව්වා. හරි. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ලවණ සහිත ද්‍රාවණවල pH අගය හොයන්න එන්නේ. ඔයගලන්ට පුළුවන් මේ වගේ ලවණවල pH අගය හොයන්න. හරි. මේ වගේ අභ්‍යාස කීපයක් ඔවට ඉලක්කම් දාලා අම්ල බෂ්ප දාගෙන හදන්න. ඉලක්කම් කීපයක් දාගෙන අම්ල බෂ්ප වල ලවණ දාගෙන ඔය ආකාරයටම ගණන් කීපයක් හදන්න. හරි. ඔය කොටස් තමයි අපිට ඔය කොටසෙන් කරන්න තියෙන්නේ.